දවස් වල ජනප්‍රියම සින්දුවක් වෙච්ච මේ පන්දම සෝන් එකේ ටියුටෝරියල් එක තමයි මම අද අරන් ඉන්න බලාපොරොත්තු වුනේ. දනිෂ් ශ්‍රී අයියාගේ අතරම අපේ කැම්පස් එකේ මගේ ෆැකල්ටි එකේම අයියාගෙනගේ සෝන් එකක් මේක. මට මේ මම මේ සෝන් එක අහලා ඔළුවට ආපු විදිහට තමයි මේ කෝඩ්ස් මම කියන්නේ. 100%ක් හරිම කෝඩ්ස් කියන්න බෑ. හැබැයි මට තේරෙන විදිහට ඒවා හරි කියලා හිතෙනවා මට. අතරම මම දැන් ප්ලේ කරපු ස්කේල් එක D major ස්කේල් එක. සෝන් එක යන්නේ වුණාට E flat scale එක. එතකොට ඔන්න ඔය ස්කේල් එක තමයි ඔරිජිනල් සෝන් එක යන්නේ. මම අර කලියුත් කියා වගේ චකිතේගේ ටියුටෝරියල් එකේදී කිව්වත් වගේ අපිට වැදගත් වෙන්නේ ප්ලේ කරන්න ලේසි වෙන්නයි, හරියට ප්ලේ සිං කරගන්න පුළුවන් වෙන්නයි. තිබ්බ කෝච් එකක් තිබ්බොත් මං හිතන්නේ ගොඩක් හොඳයි. ඔරිජිනල්ම ප්ලේ කරන්න ඕන නම් ඒත් බැරිකමක් නැහැ. එතකොට ඒක අපි ඔරිජිනල් ප්ලේ කරන්න ඕන නම් මම මේ කියන විදිහට මේ පළවෙනි ෆ්‍රෙට් එකට කැපෝ එක දාගත්තා. මම දැන් කියලා දෙන විදිහම D D major chord එකෙන් අපිට ප්ලේ කරන්න පුළුවන්. එතකොට ඇත්තටම මේ කැපෝ එක නිසා අපිට ප්ලේ වෙන්නේ E flat major chord එකෙන්. ඒ කියන්නේ සෝන් එකේ ඔරිජිනල් ස්කේල් එක E flat major chord එකෙන් අපිට මෙහෙම ප්ලේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඕනෙම නම් කැපෝ එකකුත් නැත්නම් අපිට පුළුවන් මේ වගේ E flat minor, එහෙම නැත්නම් මෙතනින් E flat minor, sorry E flat major chord එක ප්ලේ කරලා song එක ප්ලේ කරන්නත් පුළුවන් ඕනෙම නම්. මම නම් කියන්නේ මේ D major chord එක ප්ලේ කරන එකේ අවුලක් නම් මට තේරෙන්නේ නැහැ. original scale එක නෙමෙයි, ඒක හරි. ඒකට අපිට sync කරගන්න පුළුවන් සාමාන්‍ය අර high යන කැලි චුට්ටක් semi tone එකක් හරි පහතර වෙනවා කියන්නේ sync කරන්න ලේසි වෙනවා. ඇත්තට මේකේ පොඩි chords ටිකක් යන්නේ මම chords එක මුලින් කියන්න. මුලින්ම D major chord. මේ D major chord එක තමයි මේ song එකේ යන්නේ. D major chord එක අල්ලන විදිය මම ඕන තරම් කියලා දීලා තිනවා. මැද ඇඟිල්ලෙන් පළවෙනි string එකේ දෙවෙනි fret එක, මේ ඇඟිල්ලෙන් දෙවෙනි string එකේ තුන්වෙනි fret එක, මේ ඇඟිල්ලෙන් තුන්වෙනි string එකේ දෙවෙනි fret එක. ඔන්න D major chord එක රට strings හතර විතරයි play කරන්නේ. ඊට පස්සේ අපිට එනවා G major chord එක. මේකෙන්ම G major chord එකට යන විදිය මම ඕන තරම් කියලා දීලා තිනවා. මේ සුළ ඇඟිල්ලෙන් මේ යටම string එකේ තුන්වෙනි fret එක අල්ලගත්තා. මේ ඇඟිල්ල දෙක උස්සලා ගිහිල්ලා මෙතනින් G major අල්ලන විදියට පස්වෙනි string එකේ දෙවෙනි fret එකයි හයිවෙනි ස්ට්‍රින්ග් එකේ තුන්වෙනි ෆ්‍රෙට් එකයි G major එකට ගියා. ඔය කෝඩ් දෙක තමයි මේ ප්‍රධාන වශයෙන් මේ දෙන්නේ. ඊට අමතරව A major කෝඩ් එක දෙවෙනි තුන්වෙනි හතරවෙනි ස්ට්‍රින්ග්ස් වල දෙවෙනි ෆ්‍රෙට් එක මේ ඇඟිලි තුනෙන් අල්ලගත්තා. හරි, ඊට පස්සේ අපිට මේක එනවා E minor කෝඩ් එක. E minor කෝඩ් එක කොහමද අල්ලන්නේ? හතරවෙනි ස්ට්‍රින්ග් එක පස්වෙනි ස්ට්‍රින්ග් එකයි මේ ඇඟිලි දෙකෙන්. එහෙම නැත්නම් අපිට මේ ඇඟිලි දෙකෙන් අල්ලන්න පුළුවන්. ඔයාට ලේසි කියලා හිතන ඇඟිලි දෙකකින් අල්ලන්න E minor chord එක. ඊට පස්සේ අපිට එනවා C major chord එක. C major chord එක අල්ලන්නේ මේ දෙවෙනි string එකේ පළවෙනි fret එක, තුන්වෙනි string එක අල්ලන්නේ නැහැ, හතරවෙනි string එකේ දෙවෙනි fret එක මැද ඇඟිල්ලේ, පස්වෙනි string එකේ තුන්වෙනි fret එක මේ ඇඟිල්ලෙන් අල්ලලා අපිට play කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඇඟිල්ල ඊට උඩින් string එක අල්ලලා ඒ කලින් අල්ලන් ඊට පස්සේ සුළ ඇඟිල්ලෙන් අල්ලනවා. E minor C D E A. ඔන්න ඔය chords එක තමයි අපිට මේ song එකේ play වෙන්නේ. ඒතකොට මුලින්ම මම මේ කියන්න ඕනේ කොහොමද strumming pattern එක. ඇත්තටම අමාරු වගේ පේනුණාට එච්චර අමාරුවක් නෑ. මම අර කැඩිලි දාලා මැදින් ගහපු නිසා පොඩ්ඩක් ලොකුවට පේන්නේ නැති. ඒව නැතුව අපිට මේක ලේසියෙන්ම play කරගන්න පුළුවන්. එහෙනම් strumming එක කොහොමද එන්නේ කිව්ව? ලොකුවට පෙන්නට ඇති දෙයක් නැහැ මේ ස්ට්‍රමින්නේ. එතකොට down up down up down up 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 up. එතකොට ස්ට්‍රමින්නේ නම් මොකක් හරි අවුලක් දීලා මම හිතන්නේ නැහැ කොහොමදවත්ම. එතකොට කෝඩ් චේන්ජින් එක පටන් ගද්දී ඔන්න කිසිම වෙනසක් වෙන්නේ නැහැ. දකුණු පැත්තේ මුලින් ප්ලේ කරගෙන යද්දී ස්ට්‍රමින් එකේ ඒ විදිහම down up up down up up එහෙම එනවා. මම කෝඩ් චේන්ජ් කරන විදිය කියලා දෙන්නම්. එතකොට ඔන්න පන්දම රැගෙන යන්න එන්න යන්න කියන කැලලට මම එනවා G major chord එකට. පන්දම රැගෙන යන්න එන්න මා හදවතට. මේක ප්ලේ කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා අතරම. ඔයාලට
ටක් ගාලා වේගෙන් කෝඩ්ස් චේන්ජ් කරගන්න අමාරු නම් ඔයාලට මෙතන D major එකයි G major එකයි විතර ප්ලේ කරන්න පුළුවන්. මං කිව්වේ මම කලින් ප්ලේ කරද්දි ප්ලේ කරේ A major එකටත් ගියා අතරමැදි. ඔයාලට ඕන නම් මේ A major එක ප්ලේ කරන්න නැතුව D major යි G major යි විතර ප්ලේ කරන්න පුළුවන්. එතකොට මං ඒ දෙකෙන් විතර ප්ලේ කරන විදිහ ඉස්සෙල්ලා කියලා දෙන්නම්. එතකොට ඒක ඇල් ප්ලේ කරන්නේ D major එකෙන් පටන් ගත්තා. පන්දම රැගෙන යන්න යන්න කියන කැලලට ආවා G major එකට. යන්න එන්න මා හදවතට හදවතට කැලලට ගියා D major එකට. D major එකට ගිහිල්ලා තමයි හදවතට ගියන්නේ. හදවතට. එතකොට ඒක strum කැලලත් එක්ක ප්ලේ කරොත් මෙන්න මෙහෙම එන්නේ. පන්දම රැගෙන යන්න එන්න මා හදවතට කියලා හදවතට අයි G එකට යනවා. හදවතට කියලා ඇදෙන කැලේජයි G එකට යනවා. හදවතට G අය D එකට යනවා. එතනාර G එකට නිකන් ඒ අපි අදින කැලේදී G එකට යනවා. හරිද? එහෙම නැත්නම් ඒ කැලේල ප්ලේ කරන්න පුළුවන් මම අර කලින් කිව්වා වගේ පොඩ්ඩක් වේගෙන් කෝඩ් චේන්ජ් කරගන්න හැකියාවක් තියෙනවා නම් අපිට පොඩ්ඩක් ලස්සන කරන්න පුළුවන් තව A major එකටත් ගිහිල්ලා. කොහොමද A major එකට යන්නේ? පන්දම රැගෙන යන්න දෙන්න මා. අර පන්දම රැගෙන කියලා ඒ විදිහම ප්ලේ කරා. යන්න කියන කැලලම G major එක. යන්න එන්න කියද්දී යනවා A major එකට. යන්න එන්න මා හදවතට. හදවතට කියන කැලල ඒ විදිහමයි. අන්දම රැගෙන කියන කැලලත් කලින් විදිහමයි. අර මැද කැලලේදී කෝඩ් දෙකකට ගියා. ඒක මම slow play කරන්න. අන්දම රැගෙන යන්න එන්න හදවතට කියලා ඇදෙන කැලලි මං හදවතට කියලා G major එකට කියලා කොමෙඩියා දැන් මට පුළුවන් හදවතට G major A major එතකොට මේකේ ඔයාලට දෙන්නේ නැති මේ කෝඩ් දෙයක් චේන්ජ් කරන්න පොඩි ලස්සනක් එනවා ඔයාලට පුළුවන් නම් ඒක චේන්ජ් කරගන්න එහෙම කරන්න එහෙම නැත්නම් අවුලක් නැහැ G එකයි D එකයි අතර මාරු වෙන්න කිසිම ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ මේ netu the hand කැලලත් ඔය විදිහටමයි යන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ මම ප්ලේ කරලා පෙන්නන්නම් netu the hand ඕනනම් ඒකෙත් අපිට අර A major එකක් මැදට දාන්න පුළුවන්. නෙතුරේ හන් දිනාරන් සලුවන. ඊට පස්සේ යනවා අර ලියතඹර කැලලට. කොහොමද ඒ ලියතඹර කැලල ප්ලේ කරන්නේ? ඒකත් පටන් ගන්නෙ D major එකකින්. ලියතඹර ලෙනවාද. කිසිම ප්‍රශ්නයක් නැතුව ඇති කියලා පේනවා මේ ලොකුවට තිබ්බට. අයත් ලිය තඹර කැලෙන් G එකට යනවා D එකට යනවා ලිය තඹර ලෙලවා කැලලට උන්නාව G major එකට ලිය තඹර ලෙලවා හද මඩල කියන කැලලට ගියාය D major එකට මඩල යට කියලා ඇදෙන කැලල දෙනවා G major එකට කිසිම ප්‍රශ්නයක් නැහැ නේද අයත් යනවා D major එකට දෙන්න මණිකේ කැලලටත් අයි D major එකට දෙන්නම මණිකේ මගේ පපුවට දෙන්න මණිකේ මගේ පපුවට කැලලට එනවා G major එකට මගේ පපුවට ඉන්දර කැලලට අයි D major එකට ආව එතනදිත් අපිට ඕන නම් අර A major එකක් මැදට දාන්න පුළුවන් දෙන්න මණිකේ මගේ පපුවට යන්නත් පුළුවන් එහෙම නැත්තම් කියලා එහෙම අපිට ඕනනම් G එකට ගිහිල්ලා D major එකට එන්නත් පුළුවන්. ඔයාලට කැමති දයක් කරන්න පුළුවන්. ඔන්න ඔකට පස්සේ එනවා අපිට අර හයි යන කැලල මේ දුර දිවි කතරේ. ඔය කැලල යන්නේ D major කෝඩ් එකේමයි. පටන් ගන්නෙ D major කෝඩ් එකේ. මේ දුර දිවි කතරේ අතර කැලලට යනවා G major එකට. මේ දුර දිවි කතරේ අතර මගෙදි දැකලා නැහැ තී කියද්දී අය D major එකට ආවා මේ දුර දිවි කතරේ මගෙදි දැකලා නැති ඔය මද ඇදෙන කැලි වල ඒවා අර කලින් විදියටමයි එන්නේ එන්න මං ආයෙ කියලා දෙන්න යන්නේ නැහැ ඊට පස්සේ රුවකට නැත ගැටුනේ කතරක වැසි කැලලට එනවා G major එකට කතරක වැසි වැටෙනා දැලේ දැලේ කී ආයෙනවා D major එකට
එකේ අය D major එකට අවිල්ල අය G එකට යනවා. දැලේ කියලා ඇදෙද්දි අය G major එකට යනවා. down up up යකිල down up up කියලා ගිහිල්ලා down 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 කියලා ගන්නවා. මේ මොකටද කරන්න යන්නේ? හදවත පතුලේ කැලල කියන්න යන්නේ. හදවත පතුලේ කැලලට යන්න කලින් මම පොඩි කැඩිල්ලක් දාන්න යන්නේ. down 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 න down up up down 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 up up down 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 strum එකක් එක්ක යනවා හදවත පතුලේ කැලල කියන්න යන්නේ. එතකොට E minor එකට ගිහිල්ලා මේ හදවත පතුලේ කැලල කියන්න යන්නේ. එතකොට strumming එක වෙනස් වෙන්නේ නැහැ. down 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 තුනක් ගියා. හදවත පතුලේකට strum එක වෙනස් වුනේ නැහැ. E minor එක play කරා. හදවත පතුලේ කියලා C එකක් ගැහුවා. C එකට ගිහිල්ලා යකුබෙර වැවුනේ කියලා කියන්නේ C major එකේ. යකුබෙර වැවුනේ කියලා ඇදුනත් G major එකට. තම් දෙන තානේන කියන ගැල G major එකේ කියනවා. තම් දෙන තානේන නා එකට ගියා අය D major chord එකට. එතකොට ඒක play කරලා පෙන්නන්නම් මං අය. හදවත පතුලේ අපිට මේ හදවත පතුලේ කැලල ඉවර වෙන D major එකේ ගියාට පස්සේ අපිට පොඩි කැඩිල්ලක් දාන්න පුළුවන් අතරම. අතරම මේ කැඩිල්ල දාගන්න අමාරු නම් අපිට ඕන D major එකේ මෙහෙම ඉන්න පුළුවන්. D major එකේ ඉඳලා ඊළඟ කැලලට යන්න පුළුවන්. එතකොට මේ කැඩිල්ලක් දානවා කියන්නේ මොකද්ද? ඕන්න මම නිකන් ඒක ප්ලේ කරලා පෙන්නන්නම්. හදවත පතුලේ ඔන්න ඔය එකට තමයි කැඩිල්ලක් එහෙම නැත්නම් break එකක් කියන්නේ. ඔච්චර මම ඒක පොඩ්ඩක් ලේසියෙන් කොහොමද ප්ලේ කරන විදියක් කියලා දෙන්නම්. ඒක කොහොමද මං ගත්තේ? තම් දෙන තානේන නා කියලා D එකට ප්ලේ කරපු ගමන් මම මේ strings ටික mute කරා. mute කරේ කොහොමද? මේ ඇඟිල්ලක් හරි අතම හරි තියලා strings තද කරන්නේ නැහැ. තද කරොත් සද්දයක් එනවා. තද කරේ නැත්නම් මේ කිසිම සද්දයක් එන්නේ නැහැ. කියලා ගත්ත ගමන් ස්ට්‍රින්ග්ස් එක මියුට් කරා. ඔන්න ඔය විදිහක් තමයි කරේ. ඒකේ දොර ඒතොර මේ D major එකේ ප්ලේ කරපු ගමන් අපි මියුට් කරලා පල්ලෙහාට මේ වගේ ස්ට්‍රම් එකක් යන්න පුළුවන්. මියුට් සද්දයක් එන්නේ දැන්. down down up down up down down up down up down down up down up down down up down up. ඔන්න D major එකත් එක්ක ප්ලේ කරලා මම ප්ලේ කරනවා. image එකට පල්ලෙහාට ප්ලේ කරන එකත් down පළවෙනි down එක විදිහට තමයි ගන්න. down up down up down down up down up down up down up down 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 down up down up. එතකොට ඔන්නෝ අපිට ඕන නම් කැඩිල්ලක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඕන නම් D major chord එක මෙහෙම කරලා නිකන් තියන්න පුළුවන්. අරක අමාරු නම් දැන්ම ඔයාලා practice කරලා පස්සේ දවසක ඔබ play කරගන්න පුළුවන්. ඊට පස්සේ එනවා අපිට මේ අනේ මගේ අකුණේ කැල. ඒකත් යන්නේ ඔය හදවත පතුලේ කැලල ප්ලේ කරපු විදිහම. අපිට ඕනනම් කැඩිල්ලකින් යන්න පුළුවන්. ඒකට මම කැඩිල්ලත් එක්ක ප්ලේ කරනවා. අනේ මගේ අකුණේ මට පන්හණිකේ. අනේ මගේ අකුණේ E minor එකේ. අනේ මගේ අකුණේ C එකට ගියා. නට පන්හණිකේ. G තම්මර තනේන තනේන එතනදී G එකේ පොඩ්ඩක් ඇදෙනවා. අනේ මගේ අකුණේ ඔන්න G තම් දෙන තානේන තානේන තම තානානේ කියලා අන්තිම තානානේකට තමයි ආයේ D එකට ආවේ. එතකොට D එකට ඇවිල්ලා අපිට අර ඕ කැලල කියන්න පුළුවන්. අනේ මගේ අකුණේ thank you.
එක ඉන්න වට බැඳා වූ මුතුබට ඒ කෑල්ලත් ඔය ප්ලේ වෙන්නෙම අන්දම රැගෙන යන්න එන්න මා හදවතට කෑල්ල විදියටම ප්ලේ වෙන්නේ නිසා මම ආයි ප්ලේ කරන්න යන්නේ අර කලින් කිව්වා වගේ මේ මියුට් කරලා කඩන කෑලිම ප්ලේ කරන්න අමාරු නම් ඔයාලට පුළුවන් මියුට් කරලා කඩන්න නැතුව අපිට ඩී මේජර් එකේ ඉඳලා එහෙමත් මම එකපාරක් ප්ලේ කරන්න අමාරුයි වගේ පේනවා ප්ලේ කරන්නත් අමාරු නෑ කියලා පේන තේරෙන්නේ නැති ඔයාලට දැන් අර පොඩ්ඩක් කැඩිලි ටිකක් තියෙනවා ඒක ගැන වැඩි හිතන්න එපා කැඩිලි අමාරු නම් කැඩිලි නැතුව ප්ලේ කරන්න අර මුලින් කිව්වා වගේ ඔයාලට මේකේ ඔරිජිනල් ස්කේල් එක එහෙම නැත්නම් ධනිශ්‍රී අයියා ප්ලේ කරන සිං කරන ස්කේල් එකෙන්ම ඔයාලට කියන්න ඕන නම් ඕන මෙතෙන් අපිට කැපෝ එකක් දාලා ප්ලේ කරන්න ඔයාලට පුළුවන් මේ කෝඩ්ස් ටිකම මෙතෙන් කැපෝ එකක් දාලා පළවෙනි ෆ්‍රෙට් එකට එහෙම වුණොත් ඔයාලට ඔරිජිනල් ස්කේල් එකෙන්ම ප්ලේ කරගන්න පුළුවන් එහෙම නැත්නම් ඒකේ ඒ කෝඩ්ස් ටික E flat කෝඩ් එකෙන් අපිට ප්ලේ කරන්න පුළුවන් ආයමත් කියන්නම් මම මේ කෝඩ්ස් ටික මම ඉතලා හොයලා හොයාගත්ත කෝඩ්ස් ටික එන්සා 100%ක් හරිම කියලා කියන්නේ නැහැ මම හැබැයි වැරද්දක් තේරෙන්නේ නැහැ මට මේකේ ඔයාලා තේරෙන්නේ නැති ප්ලේ කරද්දි ඉච්චර වැරද්දක් නැහැ කියලා තාමත් සිංහල ගිටාර් ලෙසන්ස් channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලිය අතින් රතුපාට බටන් එක click කරලා subscribe කරන්න රතුපාට බටන් එකේ දකුණු පැත්තේ තියෙන bell icon එක click කරලා notification on කරගන්න